පහශ්‍රේණිය දෙමළ විෂය නිර්දේශය යටතේ නිපුණතාවය එක 16 සිට 20 සංඛ්‍යා නාම දෙමළ භාෂාවෙන් කියවයි. පදිනාරු දහසය, පදිනේලු දාහත, පදිනෙට්ටු දහ අට, පත්තොන්බදු දහනමය, ඉරුබදු විස්ස. මීළඟට අපි දෙවැනි නිපුණතාවයට යමුමු. 10 සිට 100 තෙක් 10 ගුණාකාර සහිතව සංඛ්‍යා නාම දෙමළ භාෂාවෙන් කියයි. පත්තු 10, ඉරුබදු විස්ස, මුප්පදු තිහ, නාට්පදු හතලිහ, අයිම්බදු පනහ, අරුබදු හැට, එළුබදු හැත්තෑව, එම්බදු අසූව, තොන්නූරු අනූව, නූරු සියය. මීළඟට අපි පහ ශ්‍රේණියට අදාළ තුන්වෙනි නිපුණතාවය වෙත යොමුෙමු. එදිනෙදා කතා බහේදී ස්ථානය නිශ්චිතව දැක්වීම සඳහා සුදුසු යෙදුම් භාවිත කරයි. මේලේ උඩ, උඩට, උඩින්. කීලේ යට, යටට, යටින්, බිමින්, බිම. උල්ලේ ඇතුලේ, ඇතුළට, ඇතුළෙන්. වෙලියේ එළියේ, එළියට, එළියෙන්. මීළඟට අපි සිව්වෙනි නිපුණතාවය වෙත යොමුෙමු. සතියේ දින හත හඳුනාගෙන ප්‍රකාශ කරයි. තිංගට් කිලමෙයි සඳුදා, සෙව්වායි කිලමෙයි අඟහරුවාදා, පුදන් කිලමෙයි බදාදා, ව්‍යාලන් කිලමෙයි බ්‍රහස්පතින්දා, වෙල්ලි කිලමෙයි සිකුරාදා, සනික් කිලමෙයි සෙනසුරාදා, ඥායිතෘ කිලමෙයි ඉරිදා. මේ අපට කෙටියෙන් භාවිත කරන්න පුළුවන්. තිංගල් සඳුදා, සෙව්වායි අඟහරුවාදා, පුදන් බදාදා, ව්‍යාලන් බ්‍රහස්පතින්දා, වෙල්ලි සිකුරාදා, සනි සෙනසුරාදා, ඥායිරු ඉරිදා. මීළඟට අපි පස්සන නිපුණතාවය වෙත යොමුෙමු. පවුලේ සාමාජිකයින් හා ඥාතීන් සඳහා දෙමළ භාෂාවේ දෙන නාමපද හඳුනාගෙන සුදුසු ක්‍රියාපද යොදමින් භාවිත කරයි. මුලින්ම අපි නාමපද හඳුනා ගනිමු. අම්මා, අම්මා. අප්පා, තාත්තා. තම්බි, මල්ලි. තංගෙයි, නංගි. අන්නා, අයියා. අක්කා, අක්කා. තාත්තා, සීයා. පාටි, ආච්චි. දැන් අපි ඒකවචන නාම පදයක් බහුවචනයට හරවන ආකාරය පිළිබඳව අවධානය යොමු කරමු. සිංහල භාෂාවේදී අම්මා අම්මලා බවට පත්වෙනවා, තාත්තා තාත්තලා බවට පත්වෙනවා. දෙමළෙදි ඒකවචන නාම පදයක් බහුවචනයට හැරවීමේදී අගට මාර් ප්‍රත්‍ය එකතු වෙනවා. උදාහරණය අම්මලා නම් අම්මා මාර්, තාත්තලා නම් අප්පා මාර්, මල්ලිලා තම්බි මාර්, නංගිලා තංගෙයි මාර්, අයියලා අණ්ණා මාර්, අක්කලා අක්කා මාර්, සීයලා තාත්තා මාර්, ආච්චිලා පාටි මාර්. ඒකවචන ක්‍රියාපදයක් බහුවචන ක්‍රියාපදයක් බවට හැරවීමේදී ඉරු කිරාර් තමයි අපි ඒකවචන නාම පදයක් සමග යෙදුවේ. නමුත් බහුවචන ක්‍රියාපදයක් බවට ඒක පරිවර්තනය වෙද්දී ඉරු කිරාර් හල් බවට පත් වෙනවා. අපි ඒක විස්සා බලමු. අම්මලා ඉන්නවා,
அம்மாமார் இருக்கிறார்கள். தாத்தலா இன்னவா. அப்பாமார் இருக்கிறார்கள். தவதுரட்ட தப்பிமே உதாரண சகிதோ விமசா பலமோ. මේ නැරඹීමෙන් ඔබට පැහැදිලිව පෙනෙනවා අම්මා යන නාමපදයට මාර් එකතු වී අම්මා මාර් යන බහුවචන නාමපදය සැකසී තිබෙන ආකාරය. අන්නා කියන නාමපදයට මාර් පත් එකතු වීමෙන් අන්නා මාර් අයියලා කියන බහුවචන නාමපදේ සෑදී ඇති ආකාරය. පාට්ටි කියන නාමපදයට මාර් පත් එකතු වී පාට්ටි මාර් ආච්චිලා කියන නාමපදේ සෑදී ඇති ආකාරය. මාමා කියන ඒකවචන නාමපදයට මාර් ප්‍රත්‍යේකතු වීමෙන් මාමා මාර් මාමලා කියන බහුවචන නාමපදේ සෑදී ඇති ආකාරය. දැන් අපි ඒකවචන නාමපදයක් යෙදීමේදී යෙදෙන ආඛ්‍යාතය හා බහුවචන නාමපදයක් යෙදීමේදී එම ආඛ්‍යාතය වෙනස් වන ආකාරය උදාහරණ මගින් විමසා බලමු. අම්මා இருக்கிறார் அம்மா இன்னவா. அம்மா மார் இருக்கிறார்கள் அம்மலா இன்னவா. இஹத உதாரணையானுவ அம்மா யன ஏகவச்சன பதயட இருக்கிறார் எதியதி அத்தர அம்மலா யன பஹுவச்சன பதயட இருக்கிறார்கள் யன கிரியாபதய எதி திபெனவா. ஏ அனுவ ஓனேம ஞாதித்வயக் ஹங்கவன ஏகவச்சன பதயக் யதா கனிமின் ඒ අය සිටින බව ප්‍රකාශ කිරීම සඳහා ඉරුකිරාර් යන්න යෙදිය හැකි. ඕනෑම ඥාතීත්වයක් හඟවන බහුවචන පදයක් යොදා ගනිමින් ඒ අය සිටින බව ප්‍රකාශ කිරීම සඳහා ඉරුකිරාර් හල් යන ක්‍රියාපදය යෙදිය හැකි. අපි උදාහරණ මගින් තවදුරටත් මේ විමසා බලමු. අම්මා ඉරුකිරාර් අම්මා ඉන්නවා. අම්මා මාර් ඉරුකිරාර් හල් அம்மலா இன்னவா. அப்பா இருக்கிறார் தாத்தா இன்னவா. அப்பா மார் இருக்கிறார்கள் தாத்தலா இன்னவா. அண்ணா இருக்கிறார் ஐயா இன்னவா. அண்ணா மார் இருக்கிறார்கள் ஐயலா இன்னவா. தம்பி இருக்கிறார் மல்லி இன்னவா. தம்பி மார் இருக்கிறார்கள் மல்லிலா இன்னவா. தங்கை இருக்கிறார் நங்கி இன்னவா. தங்கை மார் இருக்கிறார்கள் நங்கிலா இன்னவா. மாமா இருக்கிறார் மாமா இன்னவா. மாமா மார் இருக்கிறார்கள் மாமலா இன்னவா. பஹஸ்ரேணிய திமல விசயட்டதே பலமு பாடும மின் நிமாபட்ட பத்தனாத்தர தெவெனி பாடம சமக நெவத்து ஹமுயமு. ஒபத் අපේ පාඩම් සැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීම සඳහා පාඩම නරඹා පහළ ඇති subscribe බටනය click කරන්න.